Waruni's Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදිනම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ පාන් පිටි පාවිච්චි කරලා තේඹුන වෙලාවට විනාඩි 15කයි ගොඩක් අඩු කාලයකින් අතිරස වගේ කැවුම් වර්ගයක් හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් මේක හරිම ජනප්‍රිය ඉන්දියන් රස කැවිලි විශේෂයක්. අපි හැමෝටම ගොඩක් පහසෙන් ගොඩක් අඩු කාලයකින් ගොඩක් රසට මේක හදාගන්න පුළුවන්. එනිසා අපි දැන් බලමු මේ පහසු රසවත් කැවුම් එක කොහොමද හදන්නේ කියලා. If you have any other videos, වීඩියෝස් මිස් නොවෙන අනුබන්න කැමති නම් මගේ වර්ණීස් කිචන් YouTube channel එකට subscribe වෙන්න. ඒ වගේම එක ළඟම තියෙන පුංචි bell icon එක click කරොත් මේ වගේ අලුත් වැඩගත් වීඩියෝස් දැම්මසනේ notification එක ඔයාට එනවා. මේ කැවුම් එක හදාගන්න අපිට මුලින්ම පාන් පිටි කෝප්ප එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ gram 125ක්. ඊළඟට මම මේකට රුලන් කෝප්ප භාගයක් එකතු කරනවා. ඒත් එක්කම සුදු සීනි කෝප්ප භාගිකුත් එකතු කරනවා මේ විදිහට. Then, we will see how to make this video. It is a pro the video and video. It is a dala sampoon recipe. A video to Palihatin in a box. It is a sampoon recipe. Canogolo. Ilang mam make a tekotagata and a sal kudu the handi kala koke to Kernama. Then, we can make it on the Mr. Kernama. Then, mam make a tekirikopa baga to Kernama. Eating one to meet in the polkiri, elekiri, pitikiri, onamadia kikutukarana puluang. Ilang the milk come with it on the Mr. Kernama. දැන් මම මේකට වතුර කෝප්ප භාගිකුත් එකතු කරනවා. ඒක මම දෙවතාවකට තමයි එකතු කරගන්නේ. වතුර එකතු කරද්දී එකපාර ඔක්කොම එකතු කරන්න එපා. පදම බලමින් එකතු කරන්න. අපි කැවුම් මිශ්‍රණය මේ වගේ ඔකු වැක්කෙන්න පදම තියෙන්න ඕනේ. ඔගොල්ලෝ පේනවා ඇති පදම. දැන් මම කැවුම් මිශ්‍රණය උඩින් වහලා විනාඩි 10ක් 15ක් පැත්තකින් තියනවා. විනාඩි 15කින් වගේ පස්සේ මම යන්නේ මයි කැවුම් ටික උයා ගන්න. මේ වෙද්දි අපේ කැවුම් මිශ්‍රණය ටිකක් පිපිලා තියෙන්නේ. ඔයාලා පේනවා ඇති. මේ වෙලාවෙදි ඔය කැවුම් මිශ්‍රණය ගොඩක් ඝන වෙලා තිබුණොත් ඒකට වතුර තේහඳි එකක් ටිකක් එකතු කරලා නියම් පදමට හදා ගන්න. දැන් මම තෙල් එකක් ලිපේ තියලා තියෙන්නේ. තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්නේ. මම දැන් කැවුම් මිශ්‍රණය ටිකක් අරගෙන මේ විදිහට තෙල් එක දා ගන්නවා. ලිපේකින් දර මැද මට්ටමේ තියා ගන්න. කැවුම් මිශ්‍රණය තෙල් දැම්මට පස්සේ ඔයාලට පේන්නේ ඉක්මනින් එක පිම්බිලා උඩට එනවා. කැවුම් එක මේ විදිහෙන් දෙපැත්ත හරවමින් හොඳින් බැද ගන්න. කැවුම් එක මේ වගේ ලස්සන රන්නන් පාටට ආවට පස්සේ ලිපෙන් තෙල් බේරලා ඉවත් කර ගන්න. කැවුම් ටික උයාගෙන යද්දී පිටි එක චුට්ටක් ඝන වෙලා ආවා. ඒ නිසා මම මේකට වතුර මේසන්දි එකක් එකතු කරනවා. ඊළඟට කැවුම් මිශ්‍රණය කලින් පදමටම හදා ගන්නවා. දැන් මම මේ විදිහටම ඉතිරි කැවුම් ටිකත් හොඳින් පුච්ච ගන්නවා. ඉතින් මෙතන මම මේ විදිහට ගොඩක් පහසෙන් ගොඩක් රසට හදාගත්ත කැවුම් ටික අලුපිනදී හරිම ලස්සන පැණි පාටකට තියෙනවා කියලා. මම එකකින් එකක් කඩලා පෙන්වන්න ඕගොල්ලන්ට ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. අලුපිනදී වටෙත් හරිම ලස්සන තියෙනවා කියලා. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා ඇතුළත් සාමාන්‍යයෙන් අපි එදිනෙදා ගන්න කැවුම් වගේම ලස්සන පිපිලා තියෙනවා කියලා. අලුපිනව ඇති එක. ඉතින් ඔයාලටත් හිතන ගමන් මේ වගේ කැවුම් ටිකක් හදාගෙන තේ වේලාවට රස බලන්න පුළුවන්. එනිසා අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඔගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැඩගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.